මාසේ උරේකත්වා පෝසසි උද්න්දිකාරනං ආයුදිගං වස්න්සසාතං මාතුපාදං නමාමං දස්ස මසක් කුසදරා වැඩු සෙනිිහසපුරා සියක් වස්දිනන්න්නට වඳීම් මව් මාඋතුම් සඳනැතිරේ සක්වල කල එලිය කරන අම්වා උදාගිරින් ලොවට වටින ලහිරු මඩල අම්මා මිහිමඩලේ අඳූරුකුසේ දියවුල්පත අම්මා අහස්තලින් මරුකතරට වහින වෙසන්ස මේ විශ්වේ උතුම්ම වචනය අම්මා. අද ටෙලිවිෂන් ඉස්කෝලෙ පාඩම අම්මා මමාකෙමතිේ ගරු ණඩලේ හඳුවාදෙන්ට අපේ ආාදන ද ටෙලවිශන් ස්කෝල ලට හන් සභාගෙනන ආදරනය අම්ම කෙනෙක් රහුණ විශවවිද්‍යාලයේ වද පිට මන විද්‍යාව පිබඳ ේෂ් තිකාචර මනවරෝ විේසක්ෂන වයිද්‍ය ර්ෂ රාජ පක්ෂමහත් බෝ ගරු ෙ පිල් ගන්න. මතාවට ගුරුවරයක් හැටියට ටෙලිසන්නිස් කෝල්ට සභාගනට සපදධාරණයක් හැටියට ොහ කල්පට ොමඩලාවට සභාගීලා තියන කොටින්ම කියවන ොරමටලාලාව හඳුන් සපදධරනයක් ඒවගේම අලවතරය විිත අේ වික්‍රමති වේදන් අයවන් ගනුතු පිළිගන්න ඇතුම පින්ද ශ්‍රම ජන කොතලවල් මහ විද්‍යල සහකාර විදු හල් පතිවරය හැට ප්‍රියාකන ේරටේ ප්‍රකට කිවිවරෙක් අපේ ගුරුවරෙක් ටෙලිවිෂන් නිස්කෝල එවගේම. ඒ ම විද්‍යා ගරුතුම තිස න්නා ගුරතුම යිබෝන් සේලු ගෞරයෙන් පිගන්න අතරේ අදටිලික්ෂ ස් කෝලි ටහනපිටන් ගත්තේ අම්මට වදින ගාතාවෙන්. ආදරණය මෑණියන්ට වදිට ගාතාවක් තියන ලෝකේ එකම රට අපේ රටවෙන්ට පුළුවන්. ඉතින් අම්ම ගැන තමයි පාඩම ලෝකේ තියන විශිෂ්ටතම මෞගන ගීතයකුත් ගානාවනක් විසි අංයිදතුමේ. ඕහසන්ත? ඉතින් අම්මා කියන එක වචනය අපිට ඇහැෙන ඕන කුඩා දරුවකගෙන් ඇැපිය හෝ තම්ම කියන්නේ කෞුද කියලා දරුවෙක් බිහිකරලා තැනැත්තා නැතන් ජනනී කියලා අපි කියනවා. ඉතිං ඒ ඒකට පමණක් ද සීමවෙන්නේ. මංහිතනවා හෙම නෙමේ කියලා. මොකද මේ අම්මා කියන වචන තුළ ගොඩාක. ආදරය කරුණාව දයාව මේ ඔක්කොම කැටිවෙච්ච්‍ර කොටි අපි බෞද්ධෝකිනස් සත්තර බ්‍රහම විහරන කියලා.ගැන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන. මේවා මේ විදිහටම අපි මනෝ වෛදිවිද්‍යාවත් පාවිච්චි කරනවා. මේවා තියන තැනැත් අ තමයි අම්මා කියලා අපි කියන්නේ. ඒවගේම එ පමණක් නොවෙයි. අම්මා තුළ ඉන්නවා නියමුවරයක් කැන පවුල දරුවා අපි කොහටද ගෙනියන්නේගෙනියන්න මඟ පෙන්වන්නේ. අම්මා. ඒගේ ශ්‍රම විභාජනයෙන් හැමදේම කෞද මොකද්ද කරන්න ඕන කියලා බල වැඩ බෙදලදීලා හෙම ශ්‍රම විභාජනයෙන් යුතුව පව සංස්ථාව පවුල නැමති සංස්ථාවගෙනයන්නේ කවද ඕන දරුවෙක් දන්නවා ඇහවොත් කියන්නේ අම්මා. ඒ වගේම තමයි අපි ය ඕනම තැනකට ගිහිල්ලා කොහොමද කටයුතු කරන්නේ පෞරුෂත්වය ඒ පිළිබඳ අපි පාසලෙන් ඉගෙන නොගන්න දැනුම සම්බාරයක් අප ඉගෙන ගන්නේ අපේ. අම්මගේ කළ නොකොළ යුතු දේගෙන ගන්නේ අම්මගේ. ඉතිං ඒක නිසා අපේ ඇත්තටම අපි වැඩි හිටියා තුළින් අපි දකින්නේ අපේ අම්මව. මම අම්ම කෙනෙක් නම් මගේ දරුවතුලින් ඒ දකින්නේ මම. ඉතිං ඒක නිසා උත්තුම් මාතෘත්වය තුළ මේ වගේ නියමුවරියක් ගුරුවරියයක්, කළමනා කරන තැනැත්තියක් ඒ වගේ ගොඩා විශ පත ගණනාවක වැඩ කටයුතු කරන කෙනෙක්ව, වා මවකුසේ සිට දැන මවබසේ රස ගැනහෙම අපි කතාරති නො නැලවිලිගියෙකුත් ගැයුත් විනවා නේද ඇතටම හසන්ත අපි එහෙමන මුලින් හබවුනෙත්හෙම ලනේද. ඉතිං මේ අම්මාගේ වචචන තමයි අප දරුවට මවකුසේ ඉන්න දරුවට මුලින්ම ඇහෙන වචන. මුලින්ම දැනෙන වස් මේ තාලය. තමයි රර්දස් පන්දන වේගේ අම්මගේ හර්දස්පන්ධන වේගනි සය වේගයට ඒලායට අපිට ගීතගායන්න හරිම පාසුුවී. ඉතිං ඒකනිසාපිම අපි මම හුගක් වෙලාට මෑ අදරෙන් ඉල්ලනොම එක බලන්න දරුවන්ගේෙන් දෙමාවපියන්ගේ. ලකින් දං ඉල්ලන්නන්නේ ඔබ දරුවවා කොසේට ආපු දවසේදලා මේ නැලවිලිගීත ගයන්න සොඳුරු බව මෙතාලය රිත්්මය අපි දරුවන්ට අපේ රිත්්මය දරුවන්ට ලබා දෙන්න ඕන නිසා. ඉතින් මෙන මේ වගේ අපිට ආවෙනෙකු දරුනැලවිල්ලකින් පොඩි කෑල්ලක් මම ගායනා කරන්න දයිතොයිතොයි දොයි

රිමුටිය ගගේ කියගගදගෝদিন ගලාගිය ෙිසින් ස්කෝල බලගන්න හමෝටම කියන්න මේ නැලවිලි ගී ලල්ට නැලලා දොයවාොනේ යෑ අගදීට දොයිගෙන ඉවනාකරුවර ඇහලෝර කියන්නට ඇහරෝල පෙන්න්නට අද කතා කරන්නේ අම්ම ගැන. අම්ම ගන යාකාර කියල දෙට ඕනැද කියලාත්ෙනෙක් හයි අපේ භෂාවතියන පලමු අකුර අයන්න අයන්නත්තෙක් අම්ම ගෙනපි නොකයින්නේන ඉතින් අම්මගේ ආදරත් එක්ක ජීවත්වන අපිට අම්ම ගෙන අමුතුේ උගන්නන්ට ඕනද කියලා කෙනෙක් හටට තියෙනවා. නැලවිලි ගීෙන් නැලවිලා. මවකුසේ සිට මවබසේ රස දැනගෙන ඉපදිලා ඊට පසේ අම්මට වදිනවා. අම්මට වදින ගාතාව නැවත මතක් කරලා විත මත් එක තේරුමත් හරියට පැදිලි කරලා දෙනක වටිනෝ නොදන්න දරුවත් ඉට ඉඩතිීරනෙ කාටත් කිට්ටු කරලා මේක අහන්ට සලස්සන්නට මේ තේරුම දැනගන්න එක බොහොන් වටිනෝ. එ හසඳ මත්මා. මේ ලෝකේ අම්මා කියන වචනය තමයි ඉතා උත්තරීතරම් වචනයවෙන්. ඔබතුමා සඳහන් කළ නිසා. දසමාසේ උරේකත්වා මේක මේ හරණන් දසමාසේ උදරේකත්වා කලවෙ ඕන, කොහමත් භසාාවට ඇවිලති දසමාසේ උරේකත්ව දසමසක් කුස තුළ දරාගෙන අපිව පෝෂණය කරනවා අද මෙතුමිය කිවවාගේ වෛද්‍ය විද්‍යානකූලව අම්මගේ හුදේ ස්පන්ධනයක් එක්ක තමයි අපේ ජීවිතය ආරම්භවෙන්. අම්මගේ හඬත් එක්ක තමයි අපේ ජීවිතය ආරම්භවේ. නිසාි දඩ පුලුවන් ඒවිදදිහෙට අපිෝ පෝෂණය කරපු අමට දෙදඩපුුවන් පලවෙනි පාර්ථනාව තමයි සතුමාත්ම ආයුදීගම් වස්ස සතාන් සතවර්ෂය අධික කාලයක් ජීවත් වේවා කියලා. බොද පරමායිස එක සිය විස්්සයි කියලා සාමාන්‍යත් මේ අදහසක් තියෙනවානේ ඒනිසා අවුරුදු සීයක් ජීවත්වෙන්ට අම්මාගේ පාද වදිනමායි කියන කාරණාව තමයි මෙතදි පැහදිලි කරන්න. ඔබ කිව්වාගේ අම්මට වඳන්න තියෙන. ගේ පියාට වන්නේන්න ගාතාවල් තියෙන රටවල් අතුරින් අමහිතන පලවින තැන ඉන්නවා. එනිසාම වෛදතුමිය අපේ තිසසර් අම්මා කියන්න නිර්වචනයට දෙන්න පුළුවන් ඉහළම නිර්වචනයක් තිරම්මකින වචනේඒී තමයි මාතායිව බුද්ධෝ. ඔපේ තිසිකිෙසවලත් ආරක්ෂාව වවෙන් ලයි මොයි බ සශෂේ තැන්රුපියල් දැයක් පමයි ඔබේ තිසි කෙස්සලත් ආරක්ෂාව වෙන්ෙන් යි ොයි දබ සශෂේ තැදුපෙල් හයක් පමනයි. මව බුදුවරේ කා සම මෙත්තා කරුණා මුදිිතා උපේෙක්ෂම්ේ කියන සියලුම සියලුම දේවල් තියෙන කෙනෙක් තමයි අම්මා කියලා කියන්න. මාතායිව බුද්ධෝ කියන්නේ අම්මා බුදුවරේක් හා සමානයි කියන අතරම හසන්තම හත්මා. අපි අපේ රටේ අම්මා කියන වචනය පාවිච්චි කරන භාවිත කරන අවස්ථා කීපයක් තියෙන. ඒ පලවෙනිත වචනය තමයි සංස්කෘත ශ්‍රෝකයක් කියය නම් වචනය තේරුම් ගැනීම සඳහා. ජනනී ජන්ම භූමිශ්ච ස්වර්ගාධපි ගරීියසි. ජනී ජන්මභූමිශ්ච ස්වර්ගාධපි ගරීියසි කියල කියම නක්තියෙන්. මෙතන ජනනී කියල කියන්නේ අම්ම. ජනනී ජන්මභූමී ඉපදුන භූමයක්ත් යන උප වැදූම් මවත් උපන් බිමත් ස්වර්ගයට වඩා අගනයේ කියල කියම නක්තියෙන්. හෙමනං. අපි අම්මා කියන වචනය පාවිච්චි කර අසන්ත මහත්මා අපි වැදුූ බිහිකරපු අම්මටඒවගේම තමයි අපි උපන් බිමට ඒවගේම තමයි අපි අපි ගෙනගත්ත පාසලට පාසල්මාතා, ඒවගේම විද්‍යාලමතා විදුහල් මව් කියන වචනය පාවිච්චි කනවා. ඒ විතරක්නෙවෙයි මේක තාමත්ම උත්තරීතරාදහසක් හැටියට. අපි පාවිච්චි කරනවා, ලෝතුරා බුදුපියාණන් වහන්සේට අම්මා කියන වචනය. මගේම බුදුන් මෑණියන් වූ සම්මා සම්බුදු මෑණියන් කියන වචනෙත් පාවිච්චි කරනවා. විතමහත්ව අර මෞු්ට වඳින ගාථාව නැවත ගයනා කර ඇහි තේරුම පැහැදිලිව කියලා දෙනෙක වට. දසමාසේ උරේකත්වා පෝසේසේ උද්දිකාරනං ආයුදීගන්, ඕවා සංස සතං මාතුපාදං නමාමගං දස මාසයක් කුස තුළ දරාගෙන සිට. අපි ආදරයෙන් පෝෂණය කරපු, එවගේ මාපේ අභිවුරුද්ධිය සඳහා සියල්ලු වැඩකටයුතු සම්පාධනය කරපු ආදරණීය මවුනිි ඔබතුමිය අවුරුදු සියකටත් වඩා කාලයක් දිනේවා. ඒබඳුමවගේ උතුම්පා මෙසේ නමදිමු. මෑණියන්ට වඳින්ට ගාතාවක් තියෙන ලෝකයේ එකම රට අපේ රටයි කියලා මාකීවා. අපි කතා කරන්නේ අම්ම ගැන. මනෝවිද්‍යාවයි, ජීවවිද්‍යාවයි සාහිත්‍යයි එක තැනතියලා අම්ම ගැන කතා කරන ලෝකේ පළමු පාඩම මේකෙන්ට පුලන් ලෝකයේ පළමු වැඩසටහනත් මේක වෙන්ට පුළන් තිස්ස ජන්නාය ගුරතුවා වාසන්තනාත්මයා දැ අපේ. ඒ සක්න්නිම නොව ද්‍යවරිය පැහැදිලි කළ අම්මාකිලියන්ද සංකල්පේ වගේම අපේසල් සාහිත්‍ය මේ වශයෙන් සහපේ අපේ ඇතරම කියනව අපේ සංස්කෘතික මේ වශයෙන් අපිට අම්මාග තියෙන වටිනාකම කියන එක පැහැදිලි කරා දැන් මේ එතනින්ම මම එක අවස්ථාවකට එනවා ඒ තමයි දැන් අපේ ජීවවිද්‍යාව ඉගෙන ගැන්නකොටත් අම්මා ගැන කතා කරෙනවා හැබැයි මේ ඔක්කෝම එකට එකතු කරලා ගත්තහම අපිට ඒක ඇතුළෙත් අම්මාව දකිඩ පුළුවන් ඒ තමයි දැ සමහර අවස්ථාවල යම් යම් ප්‍රශ්ම ඇති වෙනවස්ථාාව තියෙනවා දැන්. උදාහරණයක් වශයෙන් ගත්තොත්හේම දැන් අපේ පෙළපොත්වල ජියවිද්‍යාවේ උසස් පෙළ පැහමට්ටමින් ගත්තොත් මානව ගර්භනී කාලේ මාස නමයයි කියලා තමයි තියන්න. එතුොර දැම් මේ ගීත් මේ ගාතාවකි වෙන මාස දයයි කියලා. පොකත් මට එක්තරක් අවස්ථාවක ඇතිවිච්චි ප්‍රශ්මය අඇතින්. ඒක හොයාගෙන යනකොට හම්ඹවෙච්චිදේ වෙන මේකයි සාමාන්‍යෙන් අපේ මේ මාසක්‍රමය ගත්තුතින් හෙම. ඔය ඔය ගාතාවල් යිය වෙන කාලේ මාසක්‍රමය ගත්තුොත් ලංකාවේ දැම්ේ අපි භාවිතා කරන්න මාසක්‍රමේ නෙම ඒ කාල් තිබිලතින චන්ද්‍ර මාසක්‍රමය චන්ද මාසක්‍රමේ හැම මාසයක්ම දින විසි අටකින් තම ඉවරවෙලා තියෙන්නේ. එතකොට ඒ දින විසිටකින්වර වන්න දැන්. අපි දැම් විවාහාර මාසගත්වොත් සමහරයවය දින විසිනමේ තියෙනවා තිහතියෙනවා තිස්ස තිනවා ොහොම වුණහම දැම් මේක ඇත්ත්‍රම ගත්තොත්ක දහයින් වැඩිකලෝතින් හෙම මේ එතකොට ඒවා අන දින දෙශයාසුවක් ඒ දින දෙසි අසුව තමයි ඇත්තරමගේවාවන ගර්බණිකාල වෙන්න එතකොට විවාහාරික මාසලින් ගත්තා මාසනමේ හරියනවා චන්ද්‍ර මාසලින් තමයි මාස දහැක් කියල රන්තන ගැන ගතාවට මුකුත්චරදවක් කියලා නැහැඒැන සමහර දරුවහි මහනවා ගැන මගිනුත් එහෙම හලතිනවා මේ අපි ටගන්නනවා මේ පොතිත් තියෙනවා මානෝ ගර්බනිිකාලේ මාස නමයයි කියලා ගාතාවවිතයන දහය ඒමකද කියලලා නිතරහලතිනවාගේ ගොඩක් යහනු දස මාසේ උරේකක්ත් වගේ නති තියෙන් හෙවනේ එ ඇතට මේ ඒක කෙනෙකුඩ හරි ප්‍රශ්නයක් කන්න පුලුවන් ඇහෙමුණේ කියලා ඇත්තර මේකට හේතුව විවාහාර මාසක්‍රමයෙන් ගත්තුත් මාසනමය ඉතමයි නමුත් චන්ද්‍රමාස වලින් ගත්තහා මාසදායයක් අපේ ඉස්සර භාවිතා කලා තින චන්ද්‍රමාස ඒ එකනේ ඇත්තරමගේෙනවනම් මේ කාරකාන්තාවගේඒ චක්‍රී කරන ක්‍රියාවලිය ඒ ඩිම්බ නිෂ්පාදනය යඔක්කෝටම චන්ද්‍රයා හා සම්බන්ධ තිර නිසා චද්‍රමාසලින් තම එක අරගෙන තියෙන්නේ ඉතින් දැන් සාමානයෙන් අපි කියනවා මේ අපි කලලයක් කියලා වචනයක් භාවිතා කරවා නෙම්්‍රය ෝහෙමනතන් කලය කියන එක එකන අප මෙතන ඉන්න ආසන්ත මහත්නය අපි සියල්ුම දෙනා ගත්තොත් අපි ඔක්කොටම පොදු ලක්ෂණ තිනවා ඇතම අපි ඔක්කොගේම මහගෙදර තමයි මවගේ ගර්භාෂය. අපි ජීවිතයේ කාලයක් මවගේ ගර්භාසිය තුළ ගත කරන්නේ. මත කරන්න කිසි දෙයක් එම හිටියද නැට කියලා. කෝුණත් අරහිම වෙලා මාස දහයි කාලයක් ගත කරලා තියෙනවා ඇතුලේ. අම්මා මේ බර දරාගෙන ඉඳල තියෙනවන ඒකාලිය තුළ ඒ ඒ සාමාන්‍යෙන් අපි ගත්තුතින් හම මාස දහයක්ක කාලයක් ඒක දරාගෙන ඉන්නවා කියන්නෙත් තමන්ගේ කුස තුළ ඒ හරි අමාරු කාර්වාාරයක් ඉතිං ඒක කෙනෙකුට පාට තේරුම්ගණඩ අමාරු දෙයක් ඒක අම්ම කෙනෙක්ම තමයි ඒක තේරුම්ගඩ පුළුවන් වෙන්නේ. ඉතිං දැන් මේ අපි සාමාන්‍යෙන් ජීවවිද්‍යාවේදී අපි හඳුන්වනවා මේ. ඩිම්භයක්ෂා ශුක්‍රණ වත් සංසේචනය වෙලා යුක්තානුවක් හැදුනට පස්සේ. එතන ඉන්දම් ගර්බනී කියෙන බව සලකනු ලබනවා. ඒ ගර්භනී කියලා සලකන තැනඉඳන් දරු ප්‍රසූතිය වෙන එෙක් තමයි මේ අපි දින දෙස අසුවක කාලයක් කියලා සලකන්නේ. අන්න ඒ කාලය ඇතුළත තමයි අපේ මවගේ ගර්භාසය තුළ අපි ජීවත් වෙන්නේ. එතකොට ඊට පස්සේ අපි ඉපදුනාට පස්සේ, අපිඒ මව කියලා ඒ සලකපුදේ අපි මැරණකම් අප ඒ මවටත් පා දක්වන ගෞරවේ ආදරය දයාව ඒක ඒ විදිරම දක්වනෝ අනිත් ඇතන මවත් එහෙමයි දරුවාකෙෙහි ඒ බැඳීම මුළු ජීවිතකාලේ පුරාම පවතිනවා. ඉතින් මේකේ ජීවවිද්‍යාව පැත්තට ගියෝතින්හේම ඒක ගොඩාක් සංකීර්ණ දේවල් ටිකක් තියෙනවා. ඇත්තරම කියනවා නං අපි අපි ජීවිතය පටන්ගන්නකොට මේක ඇත්තට මහ සධමාත්මයා නිකං මේ මේක ම විශ්මකර්ම වැඩක්යගෙන අපි ජීවිතය පටන්ගන්න මේ ඇහැට පේ නති මෙන්නමගේ පොඩි සයිලයකින්න්නේ. මේමගේ සෛලයකින් පටන් අරගෙන. ඔය සයිලය මවගේ ගර්භාෂය ඇතුළේ බෙදිල බෙදිලා බෙදිලලා බෙදිල සයි මිලියන බිලියන ගාන පහු කරලා ට්‍රිියන තුනක් කිිතර වෙනකක් සයිල ගාන වැඩවෙලා තමයි. මේ ඇස් දෙක කන් දෙක මුහුණ අතපය මේ සම්පූර්ණ, ර්ුව සම්පූර්ණ සීරයක් නිර්මාණය වෙන්නේ. ඒ නිර්මාණය වඩ අවශ්‍ය කරන සියලූම දේවල ටික ලැබෙන්නේ මවගෙන්න්නේ ඒ ගැන මේ අපේ මුළු සරීරයම නිර්මාණය වඩ අපි උපදිනකොට අංග සම්පූර්ණ දරුවෙක් උපදිනවන සියලු අවයාව පද්ධ ටික සේරමෙක් ඒ සියලුම දේවල් නිර්මාණය කරන් ඩෝනිකරන්න ද්‍රව්‍යිය ටික සියල්ල ලැබෙන්නේ අම්මගින්. එතකොට අර අර්මන්දැක් ගීතයක තියෙනවා මේ ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී කියලා. එකගන මවගේ ජීවිතයෙන් තමයි මේ අපේ ජීවිතය හදල දෙන්න ඇත්තටම. ඔපේ තිසි කිෙසවලත් ආරක්ෂාව වෙන්ුවෙන් යි් මොයි ඩබර් සැෂේ තැන්ුපෙල් හයක් පමණයි. ඔපේ තිසිකිෙසලත් ආරක්ෂාව වෙන්ෙන් ලයි් මොයි බ සැසේ තැන්ඩුපෙල් හයක් පමණයි ඒ විදිහට. එකත් පුංචි සයිල ඇහැට පේ ඇති පොඩි සයිලයකින් අපේ ජීවිතය අපි පටන්ගන්න එතනින් පටන් ඇරගෙන අපි අංග සම්පූර්ණ කෙනෙක් බවට පත්කරන්න ඕනි කරන සම්පූර්ණ දෙවල්ටිකර දෙන්නේ. මව. ගර්භාෂය තුළ දරුවෙක් ඉන්නකොට දැ ම මේ රූප සටහන යොදාගෙන දැන් මේක අපේ ඇත්තටම අපි සාහිත්‍ය පැත්තත් බලනවා අපේ. අපේ පාසල හරි අමුතු වනේද මේක හැම දෙයක් ගැනව කතා කරනවානේ. එතකට මේ සහට විෂයකරුණු විභාගට එ ඒවා මට්ට දම්ම හැම කරුණක් ගැනම කතා කරනවා. මේ පොඩි තැසාමාන්‍ය සටහනක් මේ මේ දල සටහනක් ම මේ ඇන්ද. එතකොට දැන් මම මේ ඇඳලා පෙන්නලා තියන්නේ මෙන්න මේටි ත්තුොත් මවගේ ගර්භාෂය භිත්තිිය මේ යන්නේ ප අපිසාමාන්‍යයට කියෙන එන්ඩුමිට්‍රියම කියලා ඒ ඉන්ඩුමිට්‍රියම කියන ගර්භාස බිත්තියට තමයි. මෙහෙම මේ බ්‍රූණය හෙම නැත්තන්ම් කුඩා දරුවා සම්බන්ධ වෙලා ඉන්නේ ඒ සම්බන්ධ වෙලා ඉන්නකොට මෙන්න මෙහෙම මේ තියෙන සම්බන්ධයට අපි කියනවා කලල බන්ධය කියලා.ඒ කලල බන්ධයෙන් තමයි මවට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒතොකොට මේක තියන විශේෂ කතිලක්ෂණ ගොඩාත් තියන කතා කරන්න ඒ තමයි දැන් මේ හැදෙන බ්‍රරූණය නැත්තම් මේ කුඩා දරුවාගේ මේ අවයව පදධති ඔක්කෝම නිර්මාණය වවා. මේ තියෙන්නේ එයාගේ තියන රුදිරවාහිනි. එතකොට මෙයාගේ හරදේ හරදය ක්‍රියාත්මක වෙන අහරදේ රුදිර දාවනය සිදු වෙනවා. හැබැයි දැම් මෙයාට ඕනිකන්න පෝෂක ලබා ගැඩ ගියාම කොහෙන්දයායේ පෝෂක ලබා ගැන්න්නේ. එකන යාට අවශ්‍ය කරන මයිනවාම්ල මේදම්ල විටමින් මේ හැම දේම කණජ කැල්සියම් මුක්කොම ලබෙන්න් ඩෝනනි ඒ ඔක්කොම ලැබෙන්නේ මවගේ රුදිරයෙෙන්. තර මේ මවගේ රුදිරයේ මෙතනින් තියනවා මාත්‍රු දමනි. මේවයින්? ඔක්සිජන් සහ පෝෂක සහිත රුදුරය සපය නවා. සපයපු හම තියෙනවා මෙතන මේට කියන්නේ කෝටරෙක්ක කියලා නැත්තන් කෝටරාාව කියලා ඒවට සයිනස් කලාගේ අප ඒට මවගේ ුදරේ මේ ටිගේ පිලලා තින ම මේ රතු පාටි දදා තින මගේ රුදරය. එතොට මේ පැත්තෙන් මවගේ රුදුරය ඇතුල් වෙනවා මේක පිරිීලා මේ පැත්තෙන් එලියට යනු නෙම. එතකොට මේ ටිකේ තියන මවගේ රුදදිරය මේ මට කියන්නේ කෝරියම් මංගුලිකා කියලා මෙයාග ඇදිල තියෙන. ඒව ඇතුළ තියෙනවා මේ ලදරුවාගේ නැත මේ බ්‍රෝණයාගේ රුදුරවාහිනී තියෙනවා. එක සුවිසේසම කරුණත් තමයි මෙයාගේ රුදුරවාහිනී ඇතුළ තියෙන රුදුරයයි මේ මවගේ රුදුරයයි එකට එක මිශ්්‍ර වෙන්න නෑ. මොකද සමහල්ට මේ දරුවාගේ රුදුරගණය එකක් මවගේ රුදුරගණනේ තව එකක් වෙන්න පුුවන් රුදර ගැන දෙකක් වඋනුවතින්හම රුදිරේ මිශ්‍රවුණුත් ඒක ප්‍රශ්යක් වනවා මේක මිශ්‍රවෙෙ නෑ මිශ්‍රවෙනක වලක්වඩ වෙනම පටකයකින් මෙම ආවරණයක් වෙලා තියන අපේඒරි ගැන කෝරියම කියන පටලේ. ඒකක් ආවරණය වෙලා තියෙන. එතකොට අර මවගේ රුදිරය කෙලිම් මේගේ රුදිරේට මිශ්‍රවෙෙන නෑ. මවගේ රුදිරේ තියන ඇමයිනෝ අම්ල වගේ විසරණය වෙලා මේ රුදිරේට යනවා. එතකොට මේදාම්ල ගලිසරෝල් විටමින් වගේ ඒගේ මොක්සිජැේ ඔක්කෝම. බ්‍රුණණයාගේ මේ රුදුරේට යනවා ඉති එතොට අපි දැනගැන් ෝනි අම්මා හුස්මගන්න හුස්මෙන් අම්මගේ රුදරයටට ලැබෙන ඔක්සිජන්ටික තමයි අපිට ලැබෙන්නේ. එතොට අම්ම හුස්මට හොඳ ොක්සිජෙන්න් හම්බෝනොත් තමයි අපිත් ොක්සිජනන් හම් වෙන්නේ. ඉතින් එතකට ඒ විදිහට ඒ දරුවට ඕනි කරන්න දේවල්ටික මෙහෙට යනවා. ඊට පස්සේ දරවා නිපදවනවාන එයාගේ සරිවේ පරිියවෘතතිය ක්‍රියාවල සිද්ධ වෙලා නිපදවනවානේ කාබන්ඩක්ෂයිට් නිපදවනවා යුරයා නිපදවනවා මෝනියා නිපදවනවා ඒවක්කෝම මෙහෙම ඇවිල්ලා ඒ අපද්‍රව්‍යිය ටික මේ පැත්තට මෙ පැත්තට මවගේ රුදිරයට ඇවිල්ලා මවගේ වකු ගඩු හරහා තමයි ඒ අප ද්‍රවී ටි අයින් කරන්නේ. එතකොට බලන්ර මව කොයි තරන් ලොකු කාර්භාරය අපි වෙනුවෙන් ඉටු කරනවා අ දෙ කියන්නේ. අම්මා අපි අම්මගේ ගර්බාය ඇලෙයිඉද අම්ම අපිටත් එක්ක හුස්ම ගණ්ඩෝනි. අපිටත් එක් ඔක්සිජන් ගන්ඩෝනි දෙන්නකුට ඔක්සිජනන් ගණ්ඩෝනි ඒවගේ අපිටත් එක් හාර ගණ්ඩෝනි. ඒ ඒවයින් තමයි අපි පෝෂණය සිද්ධ වෙන්නේ. එතකොට මේ මවගේ රුදරේ තියන ද්‍රව්‍යිය ලැබිලා ඒ ද්‍රවව්‍යවලින් තමයි අපි පෝෂණය වෙලා අපේ මේ තියෙන ඔක්කෝම අවයව පද්ධති සේර්ම නිර්මාණය වෙන්නේ. එතකොට මෙතන මේ ලොකූ කුහරකට රුදිරේ ඇවිල්ලා ඒකතියන් රුදදිරේතියන ද්‍රව්‍ය විසරණය වෙලා එන හින්දා. මවගේ රුදිරේ තුළ ලොකු රුදිරපීඩනයක් තිබුණත් මේ ප්‍රූණයාට ඒ රුදිරපීඩනය කෙලින්ම බලපාන්න නෑ. එනිසා මේවා මේ විශ්වයේ පවතින්න හරිම පුදදුම සහගත නිර්මාණයන්. ඒ හරි විශිෂ්ඨ නිර්මාණයන්, ඉතින් එතකොට මවගේ හර්දස් පන්ධනය මවගේ හැරදේ මේහේ තියන අත ඒ හරදස් පන්ධනයේ සිද්ධ වෙනන අතරම දරුවගේ හර්දස් පන්ධනය මේ සිද්ධව වෙනවා තකොට දරුවා ගොඩාක්විලාවට මවගේ ගර්භාසය තුළ ඉන්නකොට මවගේ හරදස් පන්ධනය කියන රිද්මය තමයි යාට ගොඩාක්කාල ඇතිස්සේ දැනෙන රිද්මය වෙන්න. ඉතින් ඒ නිසා ඒ මවගේ හරදස් පන්ධන රි්මය විසින් බොහොම හොදින් හඳුනා ගැන්නවා මං හිතනවා. ඒත් එකට එකතු කරලා මේ ජීවවිද්‍යාත්මක කරුණුත් එක් එකතු කලා තමයි, ගීත සාහිත්‍යයට ඒවා ගණ්ඩ ඇත්ත කියලා අපි තවම මේ ගුඩත් ජාතිතනව කතා කරන්න අපි මෙහෙමයින්ට අපේ අම්මා මොන තරන් කැපකිරීම කරලා තිනෝතිකර ටික්හිතලබනට ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී කියලා යෙතුම කොයි තරං චිතද කොයි තරන් ගැලපෙනවාද කියලා හොඳටම පැහදිලි විද්‍යාත්කෝ. සමහර අම්මලතාත්තල බයිවෙන්ටක් පුළුවන් මෙවැනි විෂයන් මේ ජීව වි්‍යාත්මක කතා කන්නගේම අපි ලමයි මේක බලන්ඩ හොඳද මන්දගේලාගේ කිසි දෙකට බයිවටප කාටත් ගැලපෙන විදිට පුංචි දරුවන්ට පවා බලන්ට පුළුවන් විහතම මේ ටෙලිෂනි ස්කොල් වැඩ සහන සංවිධානය කරලාතින ජීවි්‍යාත්ම කරු සාකච්ා කලාට දරුවන්ටත් ගැලපෙන විදිහටයි ටෙලිශනිස් කෝල්ල කතක් හිද දරුව කිට්ටු කරගන්නට මේ වැඩසටාන හැම දරුවෙක්ම. ැම අම කෙක්ම හම තාත්ක් කෙනෙක්ම බලට ඕනය කියලාපේ විශවාස කනවා මට අවසනට පාලකමද ටන්ට පනිඩිගේෙයක් සන්න. ඔබේ තිසි කෙසවලත් ආරක්ෂාව වෙන්වෙන්ම යි ොයි බ සශේ තැදුපෙල් දහයක් පමනයි. ඔබේ තිසි කෙස්සවලත් ආරක්ෂාාව වෙන්ුවෙන් ලයිමොයි බ සශසේ ැරුපියල් දහයක් පමණයි. ජීවිතයේ සහ පාඩම්පොතයා කරන පන්තියක් නැති අමමුතු විස්කෝලේ IDන් ටෙල්විශෂන් ස්කෝල. අපේ ජීවිතයට සම්බන්ධ වැදගත්ම වචනයක් තමයි අම්ම කියන්නේ. අම්ම කියන වච්චන කියලතම අප ජීවිතය පටන්ගන්න අයන්න පටන්ගන්නවා අම්ම කියලා පටන්ගන්න. ලෝකේ උතුම්ම පදවිය සියලු තානාන්තර නො එක ආකාරය පදී ලබෙන්ට පුළො හැබයි අම්ම කියන පදවනං ලේසියෙන් ලැබෙන්න්න උතුම් මව් පදවිය ගැයි අද ටෙලිෂන් ස්කෝලින් කතා කන විසින් යතුමින් මම දැන් හසන්ත හැම දෙනම එක බෙදාගන්න හිතුවේ තරා බොහොම පැරණී ඉංග්‍රීසි ගීතයක් මහිතන්නේ අපේ වයසිය ස්කූලයන කාල ගායන කරලති නො ඉසින් දැන් දරුවත් අහ ඇති නමුත් මේ අම්ම කෙනෙක් ක අපිට දෙන ඉතා සරල නමුත් ඉතාම ගැඹුරු අර්ථයක් මේ වගේ අර්ථ ගොඩාක් අපේ අම්ම ලද්දී ලතියෙන. ඉතින් මේ ගීතය මං උදාහරණයකට අරගෙන මං වගලන්ත එක මේක බෙදා ගන්න මේ ගීතය අහ ලඇති. When I was just a little girl, I asked my mother, what will I be? Will I be pretty? Will I be rich? Here's what she said to me. Kiss Sara. What will be will be the Fus Not Charles to see කේසරසර අම්ම මම ලොකුුණ හම ලස්සනවේද පෝසත්වේද මොනුව වේද මගේ අම්මගෙන් මං ඇහවා අම්ම කියනවා දුව ඉස්සරහට වෙනේවා අපිට පේන්නේෙ නෑ? ඒ නිසා අපිට පාලනයක් නැති අනාගතය ගැන වදවෙනවා වෙනුවට අපිට පාලනයක් තියන අපිට වෙනස් කරගන්න පුළුවන්. මේ වර්තමානය අපි වෙනස් කරගමු. එතකුට අපේ අනාගතය අනිවායෙන්ම්ම වෙනස්වෙයි. එතකුට මේ වගේ ඉතා සංකීරණ දෙයක් දරුවකුට තේරෙන පැහැදිල්ලි පුංචි භාෂාවකින් සරල භාෂාවකින් දෙන්න පුළුවන් මේ වගේ ගුරුවරේක් තවත්කොහந்த. ඒ වගේ අපි අම්මලාගෙන් කොච්චරදේවා ඉගෙන ගන්නවා අද පොතින් පතින් ඉගෙන ගන්න බැරි. ඒ වගේ අම්මලා ප්‍රශ්නවලදි කොහොමද මූුණ දෙන්නේ. ඒ ප්‍රශ්නවලට කොහොමද මූුණ දෙන්නේ. ඒක්‍රමය මේ දරුව බලාගෙන නිගෙන ගන්නවා. ඉතිං ඒක නිසා මේක බලන්න දෙමාවපියනොත් අපි හැමතිෙස්සම අපි තමයි දරවාගේ ලොක්කා වීරයා. අපිව තමයි අනුගමනය කරන්න. ඉතිං ඒක නිසා අපි ආදර්ශමත්තු වනොත් අපේ දරුවත් අපි බලාගෙන ලස්සනට හැදේවි. ඒවාගේම දෙමව්පියන් වචචනයෙන් හැසිරීමෙන් ආදර්ශයෙන් දෙන ඒවා මේ පුංචි දරුවනුත් හොඳින් නිගනගන්න ඕනේ මොකද ඒවා පොත්පත් ගොඩා කියව්වත් මංහිතන්නේය අපිට කවදාවත් හම්බ වන එකක් නෑ කියලා. ඉතිං ඒක නිසා මනෝවිද්‍යාව පැත්තෙන් අපිට ප්‍රශ්නයකද මුහුණදැ හැටි ැත්තම් පොබලම් සොල්වන් කියලා අපි ඉංග්‍රීසි භාසාාවයෙන් කියනවා මේ ප්‍රශ්න විසඳීමේ කලාව. ංහිතනය අපි ලින් මයිගෙනගන්නේ අම්මගේ. ඉතිං ඒක නිසා ඒක උදදාහරණයක් විතරයි මම දුන්නේ ති මේ වගේ උදදාහරණ ඕන තරන්තියෙනවා. ඒකට අම්මා උගත්කම ඒවා වැදගත්වෙනි නැහැ. මොකද හැම අම්මටම තියෙන ඒ අම්මාට ආවේනික ආදරය කරුණාව සහ අදදැකීම ගමයම්මත් නගරයම්මත් වැඩටය නම්මත් ගෙදරන්නම්මත් මේ හැම දෙනාගෙන්ම. අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්න. අය වගේම දරුවන් බිහි නොකළත් අම්මා වගේ ආදරයෙන් සලකන ගුරුවරුවෙන්ට පුළුවන් එහෙම නැත්තාං අපිට ජීවිතය හම්බවෙන වෙනත් ඕනෑම කාන්තාවන් ඒවගේ සමහර පිරිමි අයත්. ඒ මව් ගුණ කියන තියෙනයගෙන්. අපිට මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මට හිතනවා මනෝවිද්‍යාවේ මුල් පොත කියවන්නේ අම්මා කියලා. අපේ නිජබිම බෞකුසයි අප. පදදින්නේෙ කොහොමද කියලා. අපේ නිජබිීම වකුස බවට පත්තෙන්නේ කොද කිය වි්‍යත්මක අප තිස ජන්නා ගුරතුම පහැදිලි කලා ඒවගේම අපි උපන් බිමට මව්බිම කියලා කිය නවා මාතෘ බොහමිය කියලා කියේනවා.ඒවගේම අම්මා කතා කරන භහෂාව අපි කතා කරනවා මව්බස මාතෘ භාෂාව මව්බස දැම විද්‍යාත්මකෝ හොයාගෙන තියෙන කාරණාවක් තමයි ලෝකයේ සියලුම නවනිර්මාණ නවත්පාදන කරපු අය නිර්මාණය කරන්නට මොකක්හරරි බසකින් හිතන්ටඕෝ නෑනෙ එක සිතුවිල්ියොල්ටත් බසක් තිේනනේ ඒ හැම නිර්මාණයක් කරපු කෙනෙක්ම මුලින් හිතලතිනෙ තමන්ගේ මව්බසින්. එහින්දා මවබස නිරවුල් පැහැදිිව දරුවන්ට උගන්නනක ඉතා වටිනවා. වෙන භාෂාව ලග ගන්නන්නේෙ කොහොඳ ඉංග්‍රසි ජර්මන් ප්‍රන්ස ඔය භාසා චීන ජපන් මෙවා ඉතා වැදගත්. හැබැයි දරුවක් පිකසිත කරන්නටනම් මවබස ගොලින් පුහුණු කරට නෑ ේ තිසිකෙස්වලත් ආරක්ෂාව වෙන්වුවෙන් ලයිෆ මොයි බ සැශේ තැන්ුපෙල් හයක් පමුණයි ඔපේ තිසිකෙසවලත් ආරක්ෂාව වෙන්වෙන් යිෆ මෝයි ඩබ සශසේ තැන්ඩුපෙල් දයක් පමණයි. තා ක්‍රගෘතුන්. හසන්තුමත්ම මම ඔබේ පිරිගැනීමේ ප්‍රකාශේ සීයට සීයක් මම පිළිගන්නවා. අපි මවබසින් තමයි හිතන්නේ. මවබසින් තමයි සංස්කෘතිය පවරාදේ. මවබසින් තමයි සාහිත්‍ය ඥානනය ඇදියුණු කරන්න. එනිසා මවබසතරම් වටිනා දෙයක්. ඕනම වර්ගයකට ජාතියකට ජනකොට්ටාසයකට පලවෙනි චින්තාවලිය සඳහා නිජබිම වෙන්නේ මවබස. එනිසාම ජනකවියා එවගේ අපේ කවින් සාහිත්‍ය දරයින් අම්මා තාත්තා කියනම සියලු සංකල්ප පිළිබඳව තමන්ගේ මවබසින් හිතලා තියනවා. ඒ මවබසින් හිතපු බාව පැහැදිලි කරන්න අම්මා. කොච්චර අංගසම්පූර්ණ කෙනෙක්ද. ඒකට උගත්කම මෙතුමේ කිීවවාගේ උගත්කම හෝ වෙන කිසිදු සාධකයක් උස්බිටිකම් ජාතික ුල ගෝත්‍ර බලපාන්නේ නෑ. එනිසා ඔහු කියනවා මේ ස්වභහාභධර්මයේ තියන විචිත්‍රතාවයක් එක්ක අම්මාගේ තියෙන පූර්ණත්වය. අම්ම අංග සම්පූර්ණ කෙනෙක් මම කවියකින් එක පැහැදිලි කරන්න වැල්ලේ පිපන බිම්මාල වා! சනාவன் கொොல்லேபிபன பண்மல்ல வா சனாවன் போயதாටே புසந்த வா சනාவன் ජාතිත් අපේ අම්මාවාසනාවන් ජනකවයා ස්ොබා දහමින් උපමාගත්ත කෙනෙක්. එනි සහෝ කියන්න මේ වැල්ලේ පිපෙන බිම්මල ඇත්තටම වාසනාවක් කාගින්වත් කරදරයක් නැතුව පිපෙන්. ගොල්ල තමයි පම්මල් පිපෙන් ඒකත් වාසනාවක් සත මහත්මක තුන්වැනිි පේළිය තමයි මේ අම්මාගේ පූර්ණත්තය සඳහන් කරන්නේ. පෝයදාට පුන් සඳ වාසනාව. පුන්සඳ හසන්ත මහත්ම අපිට දකිින් ලැබෙන්නේ. පොයදාට පහුවද. නමුත් ජනකාවියම පොයදා කියලා භවිච්චි කරනවා මොකද සඳේ කලා දහසයක් තියනවා කලා පහළවක් සම්පූර් නම තමයි පසලොස්වක කියලා කියන්නේ. නමු ඔහ පෝයදා කියලා ප්‍රාවිච්චිරන අම්ම හරියට පුන් සඳ වගේ දසමයක් පත් අඩුනැති. ර්ණ චන්ද්‍රයාසයේ ඉතාමත්ම සම්පූර්ණ ච්චරිතයක් තමයි අම්ම කියන්නේ. එනිසා අපි ජාතිජාති ප්‍රාර්ථනා කරන සංකල්ප තියෙනවාන අම්ම තමයි අපි හැමදාමත් ප්‍රාර්ථනා කරන්න. ී එනිසාම ඒ අම්මා පිළිබඳ සංකල්පයේ දී එක අවස්ථාවක මේ අම්මා පිළිබඳව යහපත් සිතල්ලි වගේම සමහර වෙලාවට අම්මා නැති වෙච්චා අස්ථාවල්තිය. තු අම්මා නැතිවෙනමයි කියලා කියන්නේ කොච්චරද කියන. කොච්චර දුකක්ද කියන කාරනාව කවි අසඳහන් කරනවා අස්බභාදහා මත්යෙක්ක මකද මේ. අම්මගේ කිරිතරම් රතුපාට රුදිරය සුදුපාට කිරිබවට පත්කරන්න පුළුවන් එකම ජීවවිද්‍යාත්මක අෛන්ද්‍රී පද්ධතියක්ත් තියෙනෙ අම් මට විතරන ලකෙතාම මවුකිි හදලනෑ ම දන්නා තරමින් ම සමට මව්කිරවලින් වෙන දේවල් හදල කියල පත්තරල්ුවන් දැකකි පවතාවත් නවත් මේ බලන්න. කියන වචනය පාවිච්චි කන ස්වභාදාමත්යෙක. කිරි මදුවැල් කිරීමදුවැල් කිරීයම්මේ අපිත් කිරට හඬනා දරුවන් අම්මේ අනුන්දීපු බත් බඩනොපිරෙයි අම්මේ ඈතඉදන්, ආන්ඩ ගාගාප අම්ම කියල කිව්හම කිරි කියන මචනත්ත එක්ක වයජතුම අනිවාර්රයෙන් සම්බන්ධවය කිමදුවැෑල් කිරි මඳුවල් කිරි කිය වචනය කියන්නේ අම්මගේ තියන ෘුද්‍යභ්‍යන් තෙරෙෙන් එරන ඒ සණහසේ දීර එක ලොකෙ කොහවත් නෑ හැබැයි එය කියනවා අම්ම බත් බෙදල දෙන තරංකාගවත් සම්පූර්ණ වෙන්න අනුන්දීපු බත් බඩ නොපිරේ යේ මොකද. සන්ත මහත්මා අපි ජීවිතය ගත්තොත්තේම අම්ම සමහරලාට බත්හලිය බලට දෙන්නන. පුංචිකාලේ ඔක්කොටෝම බෙදෙනවා. ලොකු එකනි කළ එක හැන්දක්්බෙද. පවුලේ බාලයානි කෙළ තව හැන් දක් බෙදෙනවා අම්ම කෑවද නැද්ද කිය අපි දන්නේ. බත්හැලිය වහගන අපිට බද්ධී පුුවම්ම. එනිසා අම්ම නැතිඋනාම කියනවා ඈතින් දංහරි මට අනගහන්තේ කියලා කියන. අම්මා සමානින් ගත්තොත් ඉරකොයි වගේද එක විටක අම්ම ඉරවා. සැරයිතිකක් පෝෂණය කරන ශක්තිය දෙනවා. තල් වෙලාවකම්මක් ඔයි වගේද සඳ වගේ. මුරුදුයි. ඒවිත රක් නෙවෙයි ඒ වගේම තමයි අම්ම හරියටම පැහදි දිය රක් වගේ. අම කවදාවත් බොරදියක් වෙන්න. දරුවන්ට බොරදිියකට යන්න එපා කියලායි කියන්නේ. එනිසාම කියනවා ජනකා ව්‍යහාසන්ත මහත්මමා ඉරපායා ඊරමුදුනට. යන්ට එපා සඳපායාසාඳමුදනට එන්ට ඒපා පැදිදට බොරදය එක් වෙන්ට ඒපා අම්මාන ඇතිපීට බඩගීණ වට ඒපා අම්මානැත්තං බඩ පිරන්නේන. එහෙමනං ජීවිතය පිරෙන්නේ අම්මගෙන් බඩ පිරින්නේ අම්මගෙන් අම්ම තමන්ගේ දරුවන්ගේ කුසගින්න දැනෙන වෙන කිසිම කෙනෙක් නෑ තාත් අට දැනන්නෑ කියලා කියීනවා නෙවෙයි. නමුත් අම්මට තමයි ඒ හොඳට දැනෙන්. නත් සමහරලාට උදේ ගියාම් හැඳවනකම් බලාගෙනයින්. සමහට දරුව වෙලාවට එනවානං නොකා බලාගනයෙන්. මාතායිව බුද්ධෝකිීවේකයි අම්මා බුදුවරයෙක් වගේ අසන්ත. ලෝකයේ සෑ සිරිමත් දෙයක්ම නිර්මාණය වී ඇත්තේ මවකිරෙන් හා හිරු රශ්මීෙන්න්නකයා ප්‍රකට කිය මනක් තියනො. මේක විද්‍යාත්මක ඇත්තක් තියෙනවාද. ඔපේ තිසිකිෙස්වලත් ආරක්ෂාව වෙනවෙන් ලයිෆ මොයි බ සැසි ැන්ඩුියෙල් තයක් පමණයි. ේ තිසිස කිස්වලත් ආරක්ෂාව වෙනෙන් යි ොයි බ ස තැඩුෙල් හයක් පමනයි ති න්න ගතුහ සන්හත්මයා දැන් මේ හිරුරැස් කේන එක ගත්තුත්හෙම දැන් අපේ ඒකත් මේකට අපිට සම්බන්ධ කරන්න පුළුවන් ඇත්තටම දැන් අපේ පෘතිවිය මෙහෙම තියෙනවනං මේ සූර්යා මේ විදියට තියෙනවානං අපේ සූරයාගේ ඉඳන් එන්න සූරය කිරණවල තියන ශක්තියෙන් තමයි පුතුවයේ ශාකවල ආර නිෂ්පාදනය වන්න අපි කියන්නේ ප්‍රභාසංස්ලේෂණය කියල එතුකට ඒ ප්‍රභාසංස්ලේෂණය කරලා ගන්න ශක්තිය තමයි. ඒ ශාක ආහාරයට ගන්න සත්තුන්ට යන්නේ. ඒහාඒ ශක්තිය තමයි මේ ආහාරදාමදිගේ ගමන් කරලා ස්සරහට ඉස්තරහට යන්න. යම් ආකාරයකින් මේ සූරයාන ශක්තිය නැතිවෙලා ගියෝතින්හේම සූරය කියෙන ශක්තිය නැතිවෙලා ගියොත් අනිවාරයෙන්ම. මේ ඒ ශක්තිය එන්න නැතිවුනෝතින් හම ප්‍රභාසංස්ලේෂණය කියන එක නතර වෙන. වෙන ක්‍රමයක් නෑනෙ අපිට ආහාර නිෂ්පාදනය වෙන. වෙන විදිහක් නය ආහාර නිෂ්පාදනය වන ඒමුණුවත් ආහාර ෂ්පාදනය සම්පූර්ණය අතර වෙන ඊට කෙටි කාලයකින් ආහාර ඉවරවෙලා අපි සම්පූර්ණයෙන් මුළු මේ ලෝකේ ඉන්න ජීන්ටික ඔක්කොම ැති ෝකයේ ී පවතියේ ජීවින් ටික නැති වෙලා යයි. සමයි ජීවය පැවතීමට අනිවාර්යම හිරුගේ වැස්කෙන අත්වය වශ්‍යයි. ඒවගේම, මේ මවගේ කිරි කියන එකත් මේ මේ දරුවා පෝෂණය කරනකොට මේ ගර්භාසය ඇතුළ ඉද්දි පෝෂණය කරදද මවගේ රුදිරයේ තියන ද්‍රව්විය කෙලින් දරුවාට ලැවෙනවා කියන එක මම කිව්වා. මවගේ රුදිරයයි මේ ්‍රණයගේ රුදුරයයි එකටක රුදිරයටට රුදිරේ මිශ්‍රවෙනි ැතිවුණනාට මව රුදරේ තියන ද්‍රව්්‍ය ්‍රුණණයගේ රුදරටත් බ්‍රෝණයයා ුදරේ යන අප ද්‍රවේ මගේ රුදරයටත් මාරුව වෙන මේ ිහිුුණට පස්සේ අපි බලමු ඊළඟ කතා බහයේදී. මෙයා බිහිවුනාට පස්ෙ එකේක හරි සුවිශේෂ කරුණක් ඒ තමයි මේ ැ වෙනසත්තුන්ගේ සමහර වෙලාවට ඒ පැටවා බිහිවනාට පස්සේ තමන්ගේ අගඟෙන්ගුකුත් ආහාරයක් හද ල දෙන්න නෑ ඔබ දකන ඇති කුරුල්ලොහෙම ආහාරගෙන නලවනවානේ. නමුත් මේ ශීරපායි සතුන් ගත්තොත්තේම කිරිබීල හැදෙන සතුන්ගේ ඒගොල් අන්ගේ මවගේ ඇඟෑ ඇතුළේ නිෂ්පාදනය වෙනවා දරුවට ඕනි කරන ආහාරය. අපි ඒ ගැන බලමු ඊළඟට මෙත තවදයක් මට කියන්න තියෙනවා දැන් විශේෂයම මේක හරිම වැදකත් කරුණක් ඒ තමයි දැන් මේ මව කිසියම් මොනහරි ආසාධන රෝගයකට ලක්වුණහම මොනහරි ආසාධන රෝගයක් හැදුනතිංහම ඒ මව ඒක හැදිලා ඒක සනීපුුණම මවගේ ඇගේ ඇතුළේ හැදෙනවා ප්‍රතිදේ ඇටිබුඩි ප්‍රතිදේහ කියල එකක්. ප්‍රතිදේහ මවගේ රුදරේන් දම් බ්‍රුණණයාගේ රුදුරේයට මාරුවෙනවා. එහෙම මාර වුණහම සමහර පතිදහ ඇම එකක් ුණේ සමහර ප්‍රතිදේහ මෙතකොට උපදිනකොටම සමහර වෙලාවට අපි සමහර රෝගවලට විරුද්ධව ප්‍රතිශක්ති කරණයක් අපේ අම්ම අපිට ඇති කරලා දීලා තියෙනවා. ඒක හරි සුවිශේස කරුණක්. ඒ වගේම මතක්‍රතියා ගැන්න ඕනු විශේෂයෙන්, පැරණිකාලේ දිනම් අවුරු ගොඩාත් දන්නවා. ඒ තමයි තමන් ගන්න ආහාරපාන වලින් කෙලිම්ම තමන්ගේ ගර්භාෂය තුළ වර්ධනය වන දරුවට රිජ්ජු ලසේක බලපානවා කියන එක. දැන් උදාහරණයක් විදිහයට අපිහිතමුකෝ කවරුහරි දැ දුම්පානය කරන තැනක හිටියොතින් හේම ඒ දුම් ආග්‍රහණය වඋනොත්හෙම ඒකෙන් යන සමහර සංයෝග මවගේ රුදිරයට යනවා. ඒ රුදිරයට ගියොත්හේම ඒ සංයෝග කෙලින්ම බ්‍රුණණයගේ රුදුරේයට ගිල්ලා. ට ඒකින් හානිසිදවෙඩ පුලුවන්. එනිසා ගර්භනිි කාලය තුළදී මේ දරුවාව ආරක්ෂා කරඩ සෑහන්න කෑම බීම වර්ගෝලින් ගොඩාක් දවල් ොලින් පරිසං වවැඩෝනි එහෙම පරිසං කල්ලා තියෙනවා අපේ අම්මලතාත්තල අපිට ඒ පිළිබඳ විද්‍යාත්මක ජීවවිද්‍යාත්මක දැනුමත් තිබුනත් නැතත් අපේ සාම්ප්‍රදායික ඥානය කිලෙකක් තිබිල තියෙනවා. ඒ ඥානය මගින් මේ දරවා මේ ආරක්ෂා කරඩෝනි සම්පූර්ණ දැනු අපේ. අම්මලාට ඒ කාලේ ලැබිලා තියෙනවා ඉතිං දැනටත් ඉතිං ඒ දැනුම අපට ැන් ඒ දැනු අපට ජීියවි්‍යාත්මකෝ දැන් විස්තර කරන්න පුළුවන් ඒන්නේ ආහාර සහ සමහරලාවට මව යම්කිසි අසනීපයකින් ඉන්නකොට ඒ අසනීපවලදී සමහර ගන්න අෞෂධ වර්ගගත්තොත් දැන් අපිහිතමකෝ ප්‍රතිීවක අවෂදහෙ ගත්තොත් සහ ප්‍රතිජීවක කවෂද නිසා මේ ප්‍රූණයාට හානි සිද්ධවෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපේ වෛද්‍යතුමින් ඇතුරු අපේ වෛද්‍යවරු සාමාන්‍ය කෙනෙකුට දෙන ප්‍රතිජීව කවුසද ගර්භනි කාන්තාවකට දෙන්න නෑ. ඒවගේ කාන්තාවකට බෙහෙත් නිර්දේශ කරන්න කලින් ගර්බනි පා දැනගත්තොත් ඒ ෙත් නිර්දශ කරන්නෑ. එකනකට හේතුව ඒක යාගේ මවගේ රුදුරට ආවන් පසේ රුදුරෙෙන් මේ මවගේ රුදුරේට ආවට පස මවගේ රුදුරෙෙන් ්‍රූණයාගේ රුදුරේයට එක මාරු වෙලා ඒකෙන් ්‍රෝණයට හා සිද්ධුවෙන්ඩ පුුව ඉතින් මං මේ කියන්ඩ අදහස් කළේ මාස නමයක් තිස්සේ, කොයිතරං මේ බ්‍රූණයාව නැත්තම් මේ දරුුවාව කොච්චර පරිස්සන් කරන්න ඕෝනි දම්ම කෙනෙක් නිරෝගී දරුවෙක්ව මේ ලෝකෙට බිහි කරන්න. ඉතින් බිහිවෙලා ඉන්න නිරෝගී දරුවන් සියල් දෙනාම හිතන් ඩෝනේ. අපේ අම්මා අපිවා ආරක්ෂා කරන්න කොයි තරං කාලයක් තිස්සේ සැලකිලිමත් වෙලා තියෙනවාද කියන එක. අම්ම ගන්න බෙත්. ඉන්න දරුවට ලපානෙ කොහොමද කියෙලා තිස න්නාය ගරතුම පැදිලි කළලා විිස ජතුමිය අම්ම කතා කරන දේවල්. ඔබ නැලවිල් ගීයක්ත් ගායනා කළ. කුසේ දරුවතියාගෙන අම්ම ගායනා කරන ගීත. අම්ම අහන ගීත. අම්ම අහන වචන. එගේම ගෙදරය කතා කරන දේවල්. අහල පහලාය කතා කරන දේවල් රඩු සරුවල් එනවාන ලොකු කලබල ඇතිවෙනවන ඒවා කුසේ ඉන්න දරුවට බලපානෙ කොහොමද. කොටිම්ම කියනවනම් අම්ම මේ දරුව. සංගරගන්න කොහොමද කියලා කතාගෙනගත් වටිනවා ඕ රසායන ද්‍ර්‍ය දරුවට බලපාන විදිහටම අපේ ගුරතුමා පැහැදිලි කරපු විදිහට මේ දරුවන්ට ඒවාගේ වටපිටාව වෙන සිද්ධ වෙන දේවල් හැලහැපපිලි රඩු දබර ඒවත් අනිවාරයෙන්ම මේ අම්මට දැනෙන දේවල් දැ මේ බලගන්න තාත්තල හිතන් ඕනේ ඇත්තං අහල පහල කවුරුහරි ඉන්නවනං ඔය වගේ දේවල් කරන මේ මේ අපි සැරබැර කරන්නේ තමන්ගේ බිරිද්ධට නොවේ. මේ කුසේ ඉන්න දරුව. අට මේ හැම දෙයක්ම ඒ කියන්නේ නරක විදිහයට කතා කරන එක එතකොට නොස් නොරිස්සුම් බිදිහට බලන එක පවා. ඒ හැම දෙයක්ම අපේ හිත තුළ, අම්මගේ හිත තුළ ඇතිවෙන වෙනස්කම් මේ දරුවට බලපානවා. හැබැයි ඒ වගේම අම්මගේ තුළ තියෙනවා තව පොඩි ආරක්ෂිත කලාපයක් මේ ඒ මහිතනව දරුව කුසට එන කොටම අම්මගේ හිතේ තියෙන දෙයක් තමයි ලොකු හයියක්ක් එෙනවා මේ දරුව පරිසංකරන්න ඕන කියලා. ඉතිං ඒක නිසා අපි සමහරවෙලාට දකිනවා ඉතාම හැලහැප්පීම් සහගත පරිසරවල යුද්ධ කලාපවල. ඒ වගේ අහිතකර තත්ත්වවලදි. හැබැයි ඒ අම්වාවරු, තමන්ගේ දරුව වෙනුමෙන් මෛත්‍රියෙන් සහගතව කටයුතු කරන්න තරං, ඉතාම උසස් මට්ටමකට හිත දියුණු කරගත්ත අයවෙලා ඉන්නවා. මොකද මේ දරුවත් එක්ක අපේ තියෙන හෝමෝන වෙනස් වෙනවා. ට කිරි දෙෙන කොට එන අ එක් තරා හෝමෝනයක් ප්‍රෝලෙක්ටීන් කියල වගේ ගොඩක්. ඇගේ ශ්‍රාවය වෙන හෝමෝන නිසා මෙ රුදු බව දයාවත් එක්ක අපිට නිකං අර අපි කියනවා මේ මොකක් හරි බාධකයක්. මහර්ග බාධකයක් දාලා වගේ අර පිටතින් ගනේ වහෙම වනත් දරුවට මේ කම්පන නොදැනෙන් දරුවව පරි සංකරගන්න පුළුවන් මානසික එකයන අපේ මොලේ තියන පද්ධතියත් පිට හැඩ ගැහිලා තියෙනවා මේ මේ ඇගේ තියන බඩේ තියන කලලය සම්බන්ධව ආරක්ෂිත පද්ධතිය වගේම හැබැයි අපේ වගකීම වෙන්නූනේ අපිට සමහර දේවල් සුනාමී වගේ ස්වභාවිකවි පත්නවත්තන්න අපි කාටවත්ද හැ එහෙම නැතුව අපි පවුල් බල ද්‍රන්්ඩු සබ්ධබර ඒ වගේ බැන ගැනීම් ඒ වගේ දේවල් අපි පුළුවන් තරන් මේ හොඳ සන්ධිස්ථානයක් කරගෙනද අපිට දරුවෙක් ලැබෙන්න්න ඉන්නවා ඒ නිසා අපි ජීවිතය අලුත්වෙන්න ඕන මෙතන හාට අලුත් විදිහට පටන්ගන්න ඕනෙ පුංචි පැතිය කෙන්නේ එනෝ. හැදැල්ට. තිඒක නිසා ව අලුතෙන් දෙයක් පටන්ගන්න හොඳ අවස්ථාවක් ආදරනියම් ඉතාත්තේ මේ වෙලා වේ එකතු වෙලා මේ දරුවට කරන අපේ ලොකුම තෑග්ග ලොකුම තයාගේ හැටියට. මේ සන්සුන් සාමකාමී පරිසරය අද ඉඳල අරබන්න එතකොට ඔබට සුන්දර දරු පැටියෙකුත් ඔබගේ සාමාන්‍ය ජීවිතයත් ගොඩාක් දුරට ලස්සනවෙන්න ආලෝකවත් වෙන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. ඔපේ තිසිකිසලත් ආරක්ෂාවෙන්වෙන් ලයි මොයි බ සැෂේ ැඩුපියල් දයක් පමනයි. ඔපේ තිසිකිස්සලත් ආරක්ෂාව වෙන්ුවෙන් ලයිෆ මොයි ඩබල් සැෂේ තැඩුපියල් දයක් පමණයි. අර උපන් රටට අපි අම්මා කියන වචන පාවිච්චි කරනවනි මට ඉතිදි මතක්යෙනවා යිස් මහින්ඳ හාමුදුරුවෝ සිරිලක් අම් මේ කියන පද්්‍යපන්තියේදී. උණහන්සේ මේ ලංකා මාතාව ලක්මාව කොච්චර වටිනවද කියලා මෙන අදහසක් දරනවා. තමාන් පුතුන්හට උරුමවූ පුත්පෙම්මාඕටන්. පිටින්න්නන් කෙරෙහිද නම්මා සුවෙන්නුතුරවන්යගි උන්නොව නිම්මා එයින් ඔබ තමයි මුළුලෝකෙම අම්මා අපේ දරුවන්ට අම්ම ගැන කියපු හම ලංකා මාතාව තමයි මුළු ලෝකෙම අම්ම කියලා කියන.ඒවගේ මසන්ත මාතමා අපේ පැරණි පොතක් තිය ඔොය. ML සිල්වා ගුරු මුහන්ද්‍රන්තුමා රචනා කරපු චාරිත්‍රමාලාදාමයක සරලවචනේ සිරිත්මල් දම එතුමා කියනා බලන්නකු අම්මා තාත්තා පිළිබඳව මව්පියෝ ඔතුමය අපගේ පෙර දෙවිවරුමය, අපරකිනු බෝමය වඳමු මවුපිය දෙදන මහිමය මෙ සියල්ලෙන් කියන්නේ අම්මා කියන්නේ මේ විශ්වයේ පහළ වූ අරුම පුදුම නමක් තියෙන එවගේ තමයි සමස්ම ලෝකයම උපද්ධ වන ඉතාමත්ම වැදගත් මාතෘත්යහිෙමි උතුම් කාන්තාව කිය නිර්වචනේ හසන් අපට සපයන පුර. ේ දරුවෙක් පිසිඳ ගත්ත දවසේන්දලා අම්මාම කෙනෙක් මොනතර ලක අරගලයක් කරනවාදගෙහි තබලන්ට මේ දරුව පරෙස්සංකරගාන්ට නොවිදිනා දුක් විදිනෝ.ඒවගේම දරුව බිහිකරන්ට මොන තරං දුක් විදිනවද ලෝකයේ විඳින්ට පුළුවන් ඉහෙල්ම ලොකුම වේදනාව අම්මා කෙනෙක් විදිනෝ. ඇැබයි ඊට පස්සේ දරුව බිහිකලාට පස්සේ මේ දරුව පරෙසංකරගන්ට, දෘෂ්ටයන්ගෙන් බේරගන්ට නපුරංගෙන් බේරගන්ට නපුරු දෙෙයින් බේරගන්ට. මොනතරන් ලකු අරගයක් කරන කරන්ට බැරි වැඩරනවා මරු කට උනත් යනු අම්ම කෙනෙක් තමන්ගේ දරු අවෙනුවෙන්. දරුව ලොකුමහත් වනාට පසේ. නපුරංගෙන් දුෂටයන්ගේෙන් බේරගන්ට අම්මල මොන තරං ලොකු කැපකිරීමක් කරනවාද. වියපත් වෙන තුරුම. මේ අම්මගේ ආදරේසි දෙෙන්න්නේෑ. මරණ මංචකේද පවා මේ ආදරේසි දෙෙන්නෑ. මේ අසිරිමත්තු ඒ ශෂ ස්කෝලින් කරන පාඩමක් හැටියට අපි ලාට ජීවිත හම කෙනෙක්ම අපි දැන ගටෝන ේවල් දරුව පවාදන ගටෝන දේවල්.